අද මේ දිනේ සමරන්නේ නැති පක්ෂයක් ඇත්තේ නැහැ. හැබැයි මේ ආරම්භ කරේ වැඩ කරන ජනතාවගේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ දිනයක් විදියට. අනිත් පැදීන වෙලා කතා කරන්නේ කම්කරු පන්තියේ ඉල්ලීම් හදා සටන් කිරීමට නෙමෙයි. තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයන් ඉස්සරහගෙන යෑමට කම්කරුවන් පාවිච්චි කරන්නේ කොහොමද කියලා පිළිබඳවයි. බලන්න සහෝදරනේ 55 ඇතු වෙච්ච භාෂා ප්‍රශ්න වමේ මේ වේදිකාවේ ඉන්න අපි එදා තරුණයෝ විදිහට දන්නවා අපි ගේ මට මතකයි තාම කොමියුනිස්ට් පක්ෂයේ ටවුන් හෝල් එකේ රැස්වීමේදී කුඩු ගාපු හැටි අපි කුඩු ගෑවේ නැහැ අපේ නායකයා කුඩු ගන්නවා අපි දැක්කා එතකොට අපි ව්‍යාපාරයට ඇවිල්ලත් නැහැ ඊට පස්සේ සුමානේ තිබිච්ච සම සමාජ පක්ෂ රැයක ගහපු හැටි කොල්ලෙන් ලේ පුරාගෙන ඉස්සරහට පොලිසියට චැලෙන්ජ් කරගෙන යන හැටි මට තාම මතකයි තරුණ විදිහට රොබර්ට් ගුණවාදර සහෝදරයාගේ වලට ඔළුවට ගල්ලලින් ගාලා පිළිලේ තැරෙන වෙලාවේ එදා සිංහල දෙමළ අයිතීන් වෙනුවෙන් සටන් කරපු හැටි දන්නවා නමුත් අපි කිව්වේ ඒක ගණන් ගත්තේ නැහැ ඒ පස්සේ ජන වර්ග ප්‍රශ්නේ බවට හැරුණා ඒ ප්‍රශ්නේ ඇඩ්වම් බවට පත් වුණා ඒ පස්සේ යුද්ධයක් බවට පත් වුණා දැන් අත වශයෙන් මේ ප්‍රශ්නේ විසඳිලා අවුරුදු ගණනක් ගියා 1987 ඉඳන් ගියා 1955 ඉඳලා දෙමළ භාෂාවේ අයිති ලබා දීමට අපේ සහෝදරෝ කොයිතරම් සටනක් කරාද වමේ අපි දකුණේ කුඩු ගෑවා උතුරේ කුඩු ගෑවා මේ අවස්ථාව වෙනකොට ඒකට යුද්ධය අවසන් වෙනකොට ඒකට තමිල්නාඩු සාධකයක් ඇතුල් වුණා ඒකට ඉන්දියානු සාධකයක් ඇතුල් වුණා ඒකට දැන් ඩයස්ටෝරා සාධකයක් ඇතුල් වෙලා දැන් ඇංග්ලෝ ඇමරිකන් සාධකයක් ඇතුල් වෙලා මේ අපේ රටේ අපේම සහෝදර අතර ප්‍රශ්නයක් අපේ අභ්‍යන්තර ප්‍රශ්නයක් මහදවන්ත ආර්ථිකයක් ඉස්මතු වෙමින් තිබෙන වෙලාවේ ආසියානු මහද්වීපේ අපේ රටවල් දේශපාලන වශයෙන් ස්ථාපිත වෙනකොට දකින්න අධිරාජ්‍යවාදීන් කැමති නැහැ ඒ නිසා අපේ රටවල් අභ්‍යන්තරයේ තිබෙන ප්‍රශ්න වුන් පාවිච්චි කරන අපි විසඳ ගන්න නැත්නම් මේක ඇමරිකාව ඇඟිලි ගහන එක නවත්තන්න බෑ අද වාසුදේව නානක සහෝදරයා ඒ දෙමළ භාෂාව නෙමෙයි ත්‍රයි භාෂාව රාජ්‍ය භාෂාවන් විදිහට පරිවර්තනය කිරීමේ මහඟු දවන්ත කාර්යභාරක ඉදිරියට පෙනවා මේක විසඳිය හැකි ප්‍රශ්නය අපි TNA නායකයාට අපේ වමේ නායක නිරන්තරයෙන්ම බලපෑම් කරනවා පාර්ලිමේන්තු රැයිල්ල පිට එක සාකච්ඡා කරන්න එයාලා එනකොට UNP එකත් මේක ඇතුළට එනවා අනිත් පක්ෂත් එනවා අපි කවුරුත් එක්ක අහුවෙලා මේකට විසඳුමක් ගෙනෙමු මම සම්බන්ධයට කිව්වා 100%ක් බැරි නම් 75%ක් 70%ක් 80%ක් අපි එකග වෙමු ඉතුරු ටික පස්සට කල් දාමු අර අහිංසක දෙමළ ජනතාව උතුරේ නැගෙන ඉර අවුරුදු 30 දුක් විඳිනවා ඒ අහිංසක මිනිස්සු ගැන කල්පනා කරලා යම් සංගීතය ප්‍රවේශ ක්‍රියාවලියකට එන්නේ කියලා අපි කියා හිටින්නේ ඒකසයි ඒ නිසා සහෝදරුනි අපේ ප්‍රශ්න අපි හිතනවා බුද්ධිය පහළ වේවි කියලා